නමෝ බුද්ධාය. තරුණ්‍ය සදහම් යාත්‍රාව සෙනෙහබර ඔවදනක් තුලින් ඔබ හමුවන්නේ සතියක විරාමයකින් පසුවයි. ඔබ දන්නවා සෙනෙහබර ඔවදනක් තුලින් ඔබගේ තරුණ්‍ය ජීවිතයට තරුණ ජීවිතයට වඩාත් දැහැමි වඩාත් ප්‍රායෝගික විසඳුම් අනුශාසනාවන් අපි පින්වත් ස්වාමින් වහන්සේ නමක් සමග ඔබගේ වර්තමාන සමාජය තුළ ඔබට තිබෙනව ගැටලු පිළිබඳව වඩාත් ප්‍රායෝගික විසඳුම් සමග කතා බහට ලක් කරන්නට අපි පෙළවෙනවා. අද දවසේදීත් අපට අපගේ ආරාධනාව පිළිගෙන පින්වත් ස්වාමින් වහන්සේ මේ මැදිරියට වැඩම කොට සිටිනවා. අපි උන්වහන්සේ ඉතාමත් ගෞරව නමස්කාර පූර්වකව මේ අවස්ථාවේදී පිළිගන්නවා. සෙනෙහබර ඔවදනක් තුලින් නිතරම අපි කතා බහට ලක් කරන මාතෘකාවන් සමහර විට කාලීනව ගත්තාම වඩාත් වැදගත් මාතෘකාවන් වෙන්න පුළුවන්. නමුත් මේ කතා කරන මාතෘකාව ටිකක් සර්වකාලීනයි. ඒ කියන්නේ අපි අතීතයේ ගත්තත් වර්තමානයේ ගත්තත් අනාගතයේ ගත්තත් ඔබගේ ජීවිතය තුළ ඔබ යම් අවධියක මෙවැනි කටයුත්තක මේ මාතෘකාවට අදාළ අවස්ථාවක ගත කරලා තියෙනවා. ඒක ඔබට යම් කිසි විදියකින් අවාසි සහගත තත්වයකටත් ඔබ නොදැනුවත්වම බලපාලා තියෙනට පුළුවන්. අද දවසේදී අපි තාරුණ්‍ය සදහම් යාත්‍රාව සෙනෙහබර ඔවදනක් තුළින් කතා බහට බඳුන් කරන්නේ තාරුණ්‍ය සහ මමත්වය කියන කාරණාව. මමත්වය කියන්නේ මොකක්ද? මමත්වය තුළින් ඔබට යහපතක් වෙනවද අයහපතක් වෙනවද? මොකක්ද මේ කාරණාව පිළිබඳව තමයි අපි අද ස්වාමීන් වහන්සේ සමඟ කතා බහට ලක් කරන්නේ. අවසරයි ස්වාමීන් වහන්ස, මේ ඇත්තටම මේ මමත්වය කියන්නේ මොකක්ද? නමෝ බුද්ධාය, තෙරුවන් සරණයි සියලු දෙනාටම. මමත්වය කියලා කියන්නේ මමය කියලා අපේ හිතේ යෙදෙන හැඟීමක්, ඒකත් එක්ක දෘෂ්ටිගත වීමකුත් තියෙනවා. එතකොට මාන්නය කියලා කියන්නේ අකුසලයක්. එතකොට මේ මමත්වය කියන එක නැත්තේ මේ අස්මිමානිය, මම වෙමි කියන හැඟීම නැත්තටම නැත්තේ රහතන් වහන්සේ ළඟ. එතකොට අපි එකතු වෙලා කතා කරද්දී අපි කතා වෙනවා මේ ලෝකයේ තියෙන නරකම වචනේ මොකද්ද කියලා. ඇහුවොත් එකම එක වචනයකින් කියනවා නම් අපි කියනවා මම කියලා. අපි පොදුවේ කතා කරද්දී කියනවා, මොකද අපි හැමෝම එකතු වෙලා කරන වැඩකදී වුණත් මම කියලා කෙනෙක්ට ලකුණු යනවට යනකොට අපිට ඒක හිතට රිදෙනවා. හැබැයි එහෙම කතා කරන සමාජයේ වුණත් ආය තනි තනින් හිතින් හිතද්දි මම තමයි මේක කරේ, මම තමයි හොඳටම කරේ, ඒ වුණාට අනිත් අයත් ඒකේ ලකුණු දාගත්තා කියන හැඟීම් එනවා. එතකොට අපි ගත්තොත් එහෙම අපි අකමැති වෙන කෙනෙක් තුළ තියෙන මමත්වයේ ප්‍රදර්ශනය වෙනවට, අපි කැමති අපි ගාව තියෙන මමත්වයෙන් යුක්ත හැඟීම පවතිනවට. හැබැයි මමත්වය කියලා කියන්නේ කුසලයක් නෙමේ, අකුසලයක් මෝහයත් එක්ක බද්ධ වෙලා තියෙන දෙයක්. මේ රහතන් වහන්සේ තුළ නැති නිකෙලෙස් හිතක විතරක් නොපවතින අන් සෑම කෙනෙක් තුළම හටගන්නා වූ අකුසලයක්. සැබවින්ම ඒ අනුව මමත්වය කියන කාරණාව ඔබ ඔබට නිතින් මේ ස්වාමීන් වහන්සේ ආරම්භ කරා වගේ මේ කතාවට ප්‍රවිෂ්ට වුණා වගේ වඩාත් අකුසලදායි අන්දමින් ඔබට බලපාලා තියෙන බවට අපි කතා කරන වෙද්දී ඔබට යම් යම් අදහස් ඇති වේවි. කොහොම නමුත් ස්වාමීන් වහන්සේ, මේ බුද්ධ කාලීන සමාජය තුළත් එහෙම මමත්වය ගැන කතා කරපු අය හිටියා. ඊට අමතරව මේ බුදුදහමට අනුව මමත්වය විස්තර කරන්නේ කොහොමද? කොහොමද මේ මමත්වය ගැන බුදු දේශනාවේ සඳහන් වෙන්නේ? අපි බුදුදහම කතා කරද්දී විශේෂයෙන් බුදුන් වහන්සේ සඳහන් කරලා තියෙනවා මේ මුලින්ම මේ එක්තරා යම් කිසි බමුණෙක් බුදුන් වහන්සේගෙන් මේ මම බොහොම පීඩාවට පත් වෙලා ඉන්නේ කියලා කිව්වහම මුලින්ම ඔබ ඔය මම කියන කෑල්ල අතහැර ගන්න කියන බුද්ධ වචනේ සඳහන් වෙනවා. කොහොම නමුත් අපිට දැනගන්න අවශ්‍ය මේ පින්වත් ස්වාමීන් වහන්සේ, මේ බුද්ධ දේශනාව තුළ මමත්වය කියන කාරණාව කොහොමද අපිට විග්‍රහ කරලා දෙන්නේ? මම කියලා අපි කිව්වට භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවේ තියෙන්නේ මේ අනාත්ම ධර්මයක්. ඒ කියන්නේ මේ ලෝකේ මෙසේ වේවා මෙසේ නොවේවා කියලා ලැබිය හැකි දෙයක් නෑ. එහෙම ලබන්න කෙනෙක් නැහැ. මේ ලෝකේ තියෙන යථාර්ථය, මේ යථාර්ථය කිය යථාර්ථය තමයි හේතු නිසා හටගත් දේවල්. හේතු නැති වෙලා ගියාම නැති වෙලා යනවා. හැබැයි මේ ඕක තමයි අපි අනිත්‍ය වශයෙන් දැකලා, අනිත්‍ය වූ දේ දුක් වශයෙන් දැකලා, අනාත්ම වූ ස්වභාවයෙන් යුක්තයි කියලා අපි අවබෝධ කරගන්න මහන්සි වෙන්න ඕනේ. ඒ දෙක තමයි භාග්‍යවතුන් වහන්සේ ධර්මය තුළ අපිට පෙන්නලා දීලා තියෙන්නේ. හැබැයි අපේ හිතේ ස්වභාවය භාග්‍යවතුන් වහන්සේ එහෙම පෙන්නලා දුන්නට, භාග්‍යවතුන් වහන්සේ පෙන්නලා දුන්න ධර්මය ඇහුවත් අපේ හිත මමත්වයේ කියන එක රැකගන්න කැමති,
භාග්‍යවතුන් වහන්සේ මම කියලා මේක පෙන්වන්න දෙකෙනෙක් නැති බව, මේක මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන කොටස් පහට බෙදලා මේ දේවල් හටගෙන නැති වෙලා යන දේවල්, හිස් දේවල්, තුච්ච වූ දේවල් කියලා පෙන්වලා දෙනවා. නමුත් ඒක ඇහුවත් අපේ හිතේ ස්වභාවය මම කියලා කෙනෙක්ව දකින්න, මම කියලා කෙනෙක්ව ජීවමානව පවතිනවා දකින්න. ඒතර බුද්ධ දේශනාව තුළ සම්පූර්ණයෙන්ම තියෙන්නේ ගැඹුරට ගැඹුරට යද්දි මේ මම කියලා අපි හදාගත්තා වූ ලෝකේ යථාර්ථය පෙන්නලා මේ ලෝකේ මම, මගේ, මගේ ආත්මය කියලා දකින්න දෙයක් නැති බව පෙන්නලා දෙන එක. සත්‍ය වශයෙන්ම අපිට බුදුදහම තුළින් ඔබගේ ජීවිතයට මේ වඩාත් ප්‍රායෝගික සහ වඩාත් අර්ථවත් ජීවන අර්ථයන් ඔබගේ ජීවිතයට එක් කරගන්න පුළුවන්. විශේෂයෙන්ම මමත්වය ගැන කතා කරද්දී බුදුන් වහන්සේගේ දේශනාව තුළම තියෙන්නේ මේ මමත්වය කියන කාරණාව පසෙකලා ඔබ ජීවිතයේ අනිත්‍යභාවය වටහාගෙන ඔබගේ අනාගතය සාර්ථක කර ගැනීමට අවශ්‍ය කරුණු කාරණාවන් ගැන අවධානයක් යොමු කිරීම තමයි අවශ්‍ය වන්නේ. කොහොම නමුත් පින්වත් ස්වාමීන් වහන්සේ, මේ සිතක මමත්වය කියන කාරණාව යම් කිසි විදිහකින් හටගන යම් යම් හේතු සාධක තියෙනවා. කෙනෙකුට රැකියා ස්ථානයේදී හෝ වෙන්න පුළුවන්, තමන් ගත කරන පාසලේදී වෙන්න පුළුවන්, තරුණ දරුවන්ට විශේෂයෙන්ම සමාජත් එක්ක ගනුදෙනු කරද්දී විශේෂයෙන්ම මේ මමත්වය කියන කාරණාව ඉස්මතු වෙන්න පුළුවන්. අපි කොහොමද මේ මමත්වය කියන කාරණාව හට ගැනීම තේරුම් ගන්නෙ? අපි කොහොමද ඒක වළක්වගන්නේ මේ මමත්වය කියන කාරණාව? අපි ගත්තොත් මේ මම කියන හැඟීම අපිට මෙහෙම ගලවලා අයින් කරන්න පුළුවන් එකක් නෙමෙයි. ඒක අපේ හිතේ, ඒ කියන්නේ මෝහයත් එක්ක, අවිද්‍යාවත් එක්ක, අපිට ඇත්ත ඇති හැටියෙන් දකින්න බැරි ස්වභාවයත් එක්ක හිතේ ඇති වෙන ස්වභාවය. ඉස්සලාම දුර වෙලා යන්නේ සක්කාය දිට්ඨිය. සක්කාය දිට්ඨිය කියලා කියන්නේ මේ පංච උපාදානස්කන්ධේ විෂයාකාරයකින් මම කියන හැඟීමෙන් ගන්නවා. එතකොට ඒක මෙහෙම දෙයක් වෙනවා කියලා අපිට වැටහීමක් නැහැ. එතකොට ඒ සක්කාය දිට්ඨිය තියෙනකන්, ඒ කියන්නේ මමත්වේ නැති වෙලා යන්නේ නැහැ සෝතාපන්න වුණා කියලා. හැබැයි මේ ලෝකේ වෙන්නේ මේ විදිහටයි, ලෝක සත්වය බැඳිලා යන්නේ මේ විදිහටයි, බැඳිලා නොයන්නේ කියන වැටහීම ඇති වෙනවා. එතකොට ඉස්සෙල්ලාම අපි එහෙනම් ඉගෙන ගන්න ඕනේ මමත්වේ කියන එක හිතේ හටගන්නේ කොහොමද, ඒක නැති වෙලා යන්නේ කොහොමද කියලා. හැබැයි එහෙම දැනගත්තත් මමත්වේ දුර වෙලා යන්නේ, මමත්වේ කියන එක මේ අපි ගත්තොත් මේ මානය කියන ස්වභාවය, ඒක මේ උද්දම් භාගිය සංයෝජනය. ඒ කියන්නේ අරහත් මාර්ගයේදී දුර වෙලා යන දෙයක් විදිහට තමයි පෙන්වන්නේ. නමුත් අද අපි සමාජයේ මමත්වයේ කියලා කතා කරන්නේ ඔය වචනේ අපි දැනගේ, අපි සමාජයේ කතා කරන අර්ථය වෙලා තියෙන්නේ මේ මාන්නේ කිව්වහම මේ එකක්. ඒ තමයි අතිමාන්නේ. ඒ කියන්නේ අනිත් පිරිස මැද මම උසස් කියලා අපිට හිත වෙන හැඟීම. ඒක තමයි අපි මේ සමාජය තුළ වරද විදිහට දකින්නේ. මොකද සමාජය අනිත් අයට පීඩාකාරී දෙයක් විදිහට. හැබැයි අපේ හිත භාග්‍යවතුන් වහන්සේගේ සර්වඥතා අවබෝධයෙන් පෙන්වලා දුන්නා. ඒ ආකාරයට විතරක් නෙමෙයි, අපි ඔක්කොම සමයි කියලාත් අපේ හිතේ මාන්නයක් ඇති වෙනවා. අපි විස්තර කරලා තේරුම් ගත්තොත් අපි කොච්චර මුලාවක ඉන්නවද කියලා තේරුම් ගන්න පුළුවන්. ඒ වගේම අපි ඔක්කොම හීන, එහෙම නැත්නම් මම හීනයි. මම ඔන්න අපි ගත්තොත් අපි මේ තුන බලමු කොයි විදිහට අපේ හිතේ යෙදෙන්නේ කියලා පොඩි උදාහරණ තුනකින්. අපි ගත්තොත් ඔන්න පිරිසක් මැදට යද්දී අපි හිතමු අපිට හොඳට ඉංග්‍රීසි පුළුවන්. එතකොට ඒ පිරිස මැදට ගිහිල්ලා එතකොට මොනවා හරි කාරණාවකදී අපිට හොඳට ඉංග්‍රීසියෙන් කතා කරන්න පුළුවන්කම යෙදෙනවා. අපිට මේ හොඳ චතුර විදිහට කතා කරනවා. එතකොට අපිට හිත ඇතුලෙන් හැඟීමක් එනවා මේ මම උසස් කෙනෙක් කියන ඒකත් එක්ක පුංචි ආඩම්බරයක්, පුංචි සතුටක් එනවා. ඒ වගේම අපි ගත්තොත් එහෙම යාළුව පිරිසක් මැද ඉදදී හිතෙන්නේ අපි ඔක්කොම එක වගේනේ, අපි ඔක්කොම සමානයි, අපි ඔක්කොම යාළුව කියලා හිතන්නේ. ඒකෙත් මාන්නයක් තියෙන. ඒ මාන්නය ප්‍රකට වෙලා ඉන්නේ ඔන්න එතන අපි ඔක්කොම සමානයි කියලා හිතාගෙන ඉදදී එක්කෙනෙක් මොනහරි හේතුවක් නිසා උසස්, තමන් උසස් කියලා එතන කැබී බේන්න උත්සාහ කරනවා. එතකොට තමයි අපිට තේරෙන්නේ ඊට කලින් අපි ඔක්කොම සමානයි කියලා හිතාගෙන හිටපු තැන අපිට වඩා කෙනෙක් උඩට යනවා තේරුණාම අපිට මේ සමානයි කියන හැඟීමත් එක්ක හිත රිදෙනවා. ඒ වගේම හීනයි. අපි හිතමු ඔන්න කෙනෙක් ඇවිල්ලා හොඳ ඉංග්‍රීසියෙන් කතා කරන හොඳ ඇක්සන්ට් එකකුත් එක්ක. එතකොට අපිට නිකන් ලැජ්ජාවක් ඇති වෙනවා. එතකොට මේ මම ඒ තැනට සුදුසු නෑ වගේ හැඟීමක් ඇති වෙනවා. බය අඩු ගතියක් ඇති වෙනවා. සමහර කෙනෙක් මේ හීන මාන්නයම මේ කුසලයක් වගේ කියලා හිතාගෙන නෑ, මේ ගෞරවය කියලා තව හිතෙනවා. ගෞරවය නිසා ඇති වෙන්නේ කියලා නැහැ. හීනමාන්නය කියන්නේ අකුසලයක්, ගෞරවය කියන්නේ කුසලයක්.
අපි ගත්තොත් අපේ හිතේ ওই අවස්ථා තුනම යෙදෙන ওই තුනම පීඩාකාරී. හීනමාන්‍යත් පීඩාකාරී. අපිට නොතේරුණාට අපි ඔක්කොම සමයි කියලා හිතෙන හැඟීමත් පීඩාකාරී. මම උසස් කියලා හිතෙන හැඟීමත් පීඩාකාරී. පළවෙනියටම තමන්ට ඒක අපි ඉගෙනගෙන තිබ්බොත් තමයි ඒක පීඩාව තේරෙන්නේ. අපි ඒක තේරුම් ගත්තේ නැත්නම් අපි නිසා අනිත් අයත් පීඩාවට පත් වෙනවා. විශේෂයෙන්ම අතිමාන්නෙන් වගේ කටයුතු කරද්දී. අද දවසේදී අපි කතා බහ කරමින් ඉන්නේ මේ මමත්වයේ පිළිබඳව. තවත් කාරණාවක් තමයි පින්වත් ස්වාමීන් වහන්සේ මේ දැන් ගොඩක් රටවල් සහ ගොඩක් මේ ලෝක නායකයින් කියනවා මේ ආත්මාභිමානයෙන් තමන් පිළිබඳව තමන්ගේ රට ජාතිය පිළිබඳව ටිකක් අභිමානයෙන් තුව හිතන්න. ඉතාම උසස් ඒකට මේ ඔවුන් ඉංග්‍රීසි භාෂාවෙන් පවන්නේ අපි තමයි ග්‍රේටස්ට්, අපිම තමයි විශිෂ්ටයෝ කියන මේ මමත්වය කියන කාරණාව සමහරක් වෙලාවට තමන්ගේ දේශපාලන ව්‍යාපාරවලට යොදාගෙන ඔවුන් මේ දේශපාලන ජීවිතය පවා අසාර්ථක කරගන්නවා. යම් කිසි බලය ලබා ගැනීම හෝ කුමනාකාරයෙන් තමන්ගේ ලෞකික ජීවිතයේ අරමුණු කරා ඔවුන් යනවා. හැබැයි රටවල් වල ජනතාවට ඔය ආත්මාභිමානය මමත්වය කියන කාරණාවල් කියන සාකච්ඡා කරදී පොදුවේ යම් යම් විදිහින් කුසලයන් වුණත් අකුසලයන් වුණත් යම් කිසි විදියකින් වෙනත් ස්වරූපයකින් ඔය මමත්වය කියන කාරණාව සමහරු අර්ථකථනය කරගන්නවා මේ ආත්මාභිමානය කියලා. සමහරු අර ඔබවහන්සේ කිව්වා වගේ මේ අධිමානය කියලා සඳහන් කරනවා. නමුත් ඔය කියන කාරණාවන් මේ ලෝක ප්‍රජාව ගත්තාම මේ රටකට අභිමානයෙන් යුතුව එහෙම නැත්නම් ආත්මාභිමානයෙන් එහෙම නැත්නම් මමත්වය කියන එක සුභවාදීව අපිට ගන්නට බැරිද? මමත්වය කියන එක සුභවාදීව ගන්නවා කියලා අපි ගත්තොත් අපි බලමු එහෙම ලෝකේ අරගෙන මොකක්ද අවසානෙට උනේ කියලා. අපි හැබෑවටම අභිමානය ඇති කරන්න ඕනේ කොහොමද කියලා ඊට පස්සේ ඉගෙන ගනිමු. හිට්ලර් කියලා කියන්නේ අභිමානය ගැන මේ තමන්ගේ ජාතිය ගැන මේ අතිශයින්ම මේ ජාතික හැඟීම් සමාජගත කරපු නායකෙක් ජර්මන් ජනතාවට. එතකොට ඒ තමන්ගේ ජාතිය තමයි ශ්‍රේෂ්ඨ, අනිත් සියලුම ජාතීන් හීනයි. ඊට පස්සේ යුදෙව්වෝ කියලා කියන්නේ ශ්‍රේෂ්ඨ ජාතියක් නෙමෙයි කියලා සමාජගත කරා. එතකොට ලෝකයේ ස්වභාවයක් තියෙන අපි එහෙම කල්පනා කරද්දී අපිට එහෙමත් හිතෙනවා ඉතින්. එතකොට ඒ විදිහට කල්පනා කිරීමේ ප්‍රතිඵලය උනේ මොකක්ද? ශ්‍රේෂ්ඨ වූ අපේ ජාතිය තමයි ලෝකෙම පාලනය කරන්න ඕනේ කියලා හිතලා කෝටියකට වඩා මිනිස්සු මැරුවා. මේ යුරෝපයේම මේ යුද්ධයක ඇලලි ගියා. ඒක යුරෝපේ විතරක් නෙමෙයි ලංකාවටත් බලපෑවා. එතකොට ලංකාවටත් ඒ අදහස් එක්ක සම්බන්ධ වෙලා හිටිය ජපන් ජාති කියන්නේ නැතිනම් ලංකාවටත් බෝම්බ වැටුණා. එතකොට මේ අභිමානය කියන එක අපි මමත්වයෙන් ගොඩනගද්දී, ඒ කියන්නේ අපි මේ ලෝකේ අපි ශ්‍රේෂ්ඨයි අනිත් ඔක්කොම පහත් කියන අදහසින් ගොඩනගද්දී යම් දවසක ඒ අදහස මේ සමාජ ව්‍යසනයක් ඇති කරනවාමයි. බලය වැඩි වෙන්න බලය වැඩි වෙන්න. මේ දැන් ලෝකේ බලන්න, ආගමික යුද්ධ බලන්න. ඇත්තටම මේ ධර්මයේ තියෙන්නේ ආගමක් මිනිස්සෙට අවශ්‍ය වෙන්නේ ආධ්‍යාත්මීය දියුණුව පිණිස. ඒ කියන්නේ මිනිස්සෙගේ හිතේ තියෙන දුක් පීඩා දුර වෙලා ගිහිල්ලා මිනිස්සෙකට මානසික සැනසීම ඇති කරන්න මූලිකවම ආගමකින් වෙය යුතු මූලිකම දේ. නමුත් බුද්ධ දේශනාවක බුද්ධ ශාසනයක් තුළ ඊට එහා ගියපු යථාර්ථයක් දක්වාම යන්න පුළුවන්. ජීවිතයේ ඇත්ත අවබෝධ කරගෙන නිවන අවබෝධ කිරීම දක්වාම අපිට ඉගෙන ගන්න පුළුවන්. එතකොට හැබැයි ඒ ආගම කියන එක අපේක දේ තමයි ශ්‍රේෂ්ඨ, අනිත් සියලු දේම පහත් කියලා දකින්න පුරුදු කරාට පස්සේ මොකද වෙන්නේ? එතකොට ඒ ළමයින්ට හිතන්න පුළුවන් හැකියාව නැති වෙලා යනවා. ඔන්න උදාහරණයකට ලෝකේ ජනගහනය බිලියන 7ක් විතර ඉන්නවා. එක ආගමකවත් බලවත් ආගම් තියෙනවා බිලියන 2ක විතර ජනගහනයක් ඉන්නවා ඒ ආගම විශ්වාස කරන. එතකොට උපරිම හැබැයි බිලියන 2යි. එතකොට බිලියන 2ක් මේ තමයි සත්‍ය, අනිත් ඔක්කොම බොරුයි කියලා කිව්වට තව බිලියන 5ක් ඉන්නවා ඒක බොරුයි කියලා පිළිගන්න. එතකොට තේරෙනව නේද? බිලියන 5ක් බිලියන 2ක් හරි කියලා කියද්දි බිලියන 5ක් වැරදි කියලා කියනවා. හැබැයි ලෝකේ අපි පුංචි කාලේ ඉඳලම මේක තමයි හරි කියලා, ඒ කියන්නේ දෘෂ්ටිගත වෙන විදිහට, ඒ කියන්නේ කුසල් නැති වෙලා ගිලා අකුසල් උපදින විදිහේ ධර්මයක් හරි කියලා, ආගමක් හරි කියලා පිළි අරගෙන ඒ ඔස්සේ මාන්නෙන් කටයුතු කරපු අය ලෝකයට මොකද කරන්නේ? පස්සේ යුද්ධය කියන එක ගෙනල්ලා දෙනවා. ඇයි? තමන් හිතන දේ හරි, අනිත් ඔක්කොම වැරදි කියලා. එතකොට
අපි ගත්තොත් එහෙම හිතන්දි අපි තවදුරටත් හිතල බැලුවොත් අපිට ඉස්සල්ලාම අපි පුංචි කාලේ අපේ දෙමව්පියෝ ඇදහුව නිසා ඒ ආගම ඒ අයට හම්බුනේ. හැබැයි ඒක ඒ කිතරයි ඒ ආගම සත්‍යයි කියලා ඉස්සල්ලාම අහන්න හම්බෙච්ච කිතරයි කත මේ හේතුව. හැබැයි ඒ හේතුව මත පදනම් වෙලා ඒකම හරි කියලා මුල් බැසගත්තා. මොකද මිනිස්සයා කියලා කියන්නේ සමාජයක් විදිහට ඉන්න පිරිසක්. එතකොට තමන් පුංචි කාලේ සංස්කෘතිය තුළ හරි කියලා එකතු කරගත්ත අත්දැකීම් ටික ඔහුට ලොකු වෙද්දි අතාරින්න බෑ. එතකොට අවුරුදු 20 30 වෙද්දි පිටරටවල් වල ගියත් මිනිස්සු ඒ තමන්ගේ සංස්කෘතියට ආදරය කරන එක ලෝක ස්වභාවයක්. එතකොට අභිමානී කියන එකෙන් අපි තමයි ශ්‍රේෂ්ඨ, අනිත් ඔක්කොම අය පහත් කියන අදහසින් ලෝකයට ඒ වගේ අදහසක් සමාජගත කරාම ඊට පස්සේ කවදා හරි බලය වැඩි වෙද්දි අනිත් අයට හිංසාවක් වෙනවා. එතකොට අපි කොයි විදිහටද හරි අභිමානය ඇති කරගන්නේ කියන එකත් අපි සිහිපත් කරගමු. කුසල් සහ අකුසල් දෙකල, ඒ කියන්නේ යමකින් හිත කිලිටි වෙනවද? ඒක තමන්ම තේරුම් ගන්න මටත් හොඳ නැහැ, අනිත් අයටත් හොඳ නැහැ. ඒ වගේ දේවල් දුරු කරන පිරිසක් එකතු වුණාම ඒ පිරිස ශ්‍රේෂ්ඨයි. මොකද ඒ පිරිස තමන්ට හානියක් කරගන්නෙත් නැහැ, ලෝකයට හානියක් කරගන්නෙත් නැහැ. අන්න එතනින් ලෝකයේ අභිමානය ගොඩ නැගිනවනะ. ඒ අභිමානය කවදාවත් කාගේවත් ලේ බින්දුවක්වත් හොලවන්නේ නැහැ. රටක අභිමානයේ තරුණ පරපුර, රටක ජීවනාලයේ තරුණ පරපුර. ඒ නිසා තමයි අපි මේ තරුණ පරපුර ඉලක්ක කරගනිමින් සෙනෙහබර ඕදනක් තුළින් වඩාත් වටිනා කියනා වූ ඒ වගේම වඩාත් කාලීන මාතෘකාවන් පිළිබඳව කතා කරන්නේ. අද දවසේදී අපි කතා කරමින් ඉන්නේ මේ මමත්වයේ පිළිබඳව. ස්වාමීන් වහන්සේ, මේ අපිට මේ වර්තමානයේ තුළ මේ තමන් පිළිබඳව යම්කිසි අවශ්‍ය ප්‍රමාණයට වඩා මේ අධිතක් සේරුවකින් මමත්වයේ කියන කාරණාව මේ අරගෙන ඉන්න උදවිය ගැන දක්නට ලැබෙනවා. ඒ නිසා නොයෙකුත් ප්‍රශ්න මේ අපේ තරුණ ප්‍රජාවට උද්ගත වෙලා දෙනවා. අපි කොහොමද ස්වාමීන් වහන්සේ මේ වයින් ඇතිවන හානිය වළක්වා ගන්න, විශේෂයෙන් මේ අධිමානය කියන කාරණාව ගත්තොත් එහෙම. ඕනම සේවා ස්ථානයක වෙන්න පුළුවන්, පාසලක වෙන්න පුළුවන්, අපේ තරුණ තරුණියන් අතර වෙන්න පුළුවන්, මේ සමහරට තමන් හොඳට දන්න කියන යාළු මිත්‍රයන් අතර වුණත් ඒ දේවල් තියෙන්න පුළුවන් අපි සාමාන්‍ය පෘථග්ජන මිනිසුන් නිසා. නමුත් අපි කොහොමද ඒ වෙනේ හානිය සමහරක් විට නොදැනුවත්කමට වෙන්නට පුළුවන්? ඒක අපි කොහොමද ඒවා පාලනය කරගන්නේ? තරුණ තරුණියන්ට තියෙන දැවෙන ප්‍රශ්නයක් තමයි මේ එන හැඟීම් අපි කොහොමද පාලනය කරගන්නේ? මේ මමත්වය කියන කාරණාව විශේෂයෙන් සමහරට ඔහු හෝ ඇය මේ ගොඩාක් උත්සාහ දරලා විභාගයක් පාස් වුණා වෙන්න පුළුවන්. ඒක සමහරක් වෙලාවට තමන් එක ඉන්න මිතුරා එක බෙදා ගන්නවා වෙන්න පුළුවන් ඒ සතුට. නමුත් ඔහු විභාගයේ අසමත් වෙලා තියෙන්න පුළුවන්. නමුත් ඒ එතන අවස්ථාවේදී ඔහු මානින් මම පාස් වුණා කියලා කතා කරනකොට විභාගයේ අසමත් වුණ තමන්ගේ මිතුරාට වෙන අපහසුතාවය සමානට ඒ තියෙන සතුටත් එක්ක මගහැරලා යන වෙන්න පුළුවන්. අපි කොහොමද මේ පිළිබඳව වඩාත් සවිඥානිකව හිතන තරුණ පරම්පරාවකට මේ අවවාදන් ශ්‍රසන ලබා දෙන්නේ? ගොඩාක් හොඳ ප්‍රශ්නය. ගොඩාක් හොඳයි. අපි ගත්තොත් බොහෝ දෙනෙක්ට මේ මාන්නේ කියන එක අඩුවක්, මේ කියන්නේ ජීවිතේ නොතිබිය යුතු දෙයක් කියලා හිතන්න පුළුවන්. නමුත් ඒක දුරු කරන්න අපිට බෑ. අපේ හිත කතා කරනවා. අපේ හිත හැමතිස්සෙම අපිට ලකුණු දිදී තමයි හිතන්නේ. එතකොට ඒ ලකුණු දිදී හිතන හිත ඒකෙන්ම සතුටු වෙවි ඉන්නේ. ඊට පස්සේ පිරිසක් එක්ක ඉද්දි, පිරිසක් එක්ක කතා බහ කරද්දි, පිරිසක් එක්ක ඉද්දි අර හිතේ පුරුදු කරපු වචන එළියට එනවා. ඊට පස්සේ අපි හදාගෙන ඉන්න අපිට හදාගත රාමුව, ප්‍රතිරූපේ රාමුවට හානියක් වෙද්දි අපි හිතමු ඔන්න පිරිසක් එකතු වෙලා කටයුත්තක් කරනවා. තමනුත් දායක වුණා. හැබැයි ප්‍රශංසා ලැබෙනවා යම් පුද්ගලයකට පෞද්ගලිකව. එතකොට අපේ හිත එමීට මේ ඒ කියන්නේ කෙලින්ම කියන්නත් බෑ මම ඒකට සම්බන්ධ වුණා කියලා. එතකොට අපේ හිත වචනයක් කපටිකමත් එක්ක මිශ්‍ර කළා දානවා. අපිත් ඒකේ සම්බන්ධ වෙලා කොටස්කරුවෙක් කියලා. එතකොට මේක හිතෙන් එනවා. ඒක එළියට දැම්මේ නැත්නම් හිතට නිකන් දුකක් වගේ. හැබැයි එළියට දැම්මට පස්සේ හිතට නිකන් තේරෙනවා මම මේ කරේ වැරද්දක් නේද? මං අපරාධේ වගේ තැනක ඒ වගේ දෙයක් කිව්වේ කියලා. එතකොට මේක මේ මාන්නේ ස්වභාවය. එතකොට පළවෙනියටම තේරුම් ගන්න ඕනේ අකුසල් වල ස්වභාවය කොයි වගේද කියලා. අකුසල් වල ස්වභාවය කොයි වගේද කියලා දන්නේ නැත්නම් දුරු කරන්න බෑ. ඔය මමත්වයේ කියන එක ඇත්තටම පීඩාකාරී වෙන්නේ අනිත් අයට නෙමෙයි ඉස්සල්ලාම. තමන්ට පීඩාකාරී වෙන්නේ. ඇයි තමන්ට පීඩාකාරී වෙන්නේ? මම කියලා අපේ හිතේ ලකුණු දීලා හදා ගන්නා වූ රාමුව. අපි ගත්තොත් ඔන්න දරුවෙක් ඉන්නවා ශිෂ්‍යත්වයේ ලියනවා. ශිෂ්‍යත්වයේ ලියනකම් ඒ දරුවාට තිබ්බේ නෑනේ ශිෂ්‍යත්වයේ ලකුණු සම්බන්ධව යටහීම. ඔන්න ඒ දරුවාට ටිකක් ලොකු ලකුණක් හම්බ වෙනවා. හම්බුණාට පස්සේ ඒ දරුවා මොකද කරන්නේ?
අම්මල තාත්තලා තමයි එතෙන්ට පත් කරේ. හැබැයි දැන් කරන්න දෙයක් නැහැ. දරුවම තමන් උසස් කියන හිතෙන විදිහට හිතෙනවා යාට. එතකොට අම්මල තාත්තලාත් ඉතින් කඩේ බඩු ගන්න ගියත් බඩු අරගෙන යන්නේ තේ කොළ 100ක් ගන්න. ඉවර කරන්නේ අපේ පුතා ශිෂ්‍යත්වයෙන් මෙච්චර ලකුණු ගත්තානේ. එතකොට සමාජයේ වෙලා තියෙන රටාව එකකින් බලන්නේ තමන්ගේ හිතේ සතුටක් ඇති කරගන්න ප්‍රතිඵලය තමයි තමන් ඒ පාවිච්චි කරන වචන සමහරවිට තව කෙනෙක්ගේ හිත රිදෙනවා. එතකොට සමහරට ඒ කෙනාගේ දරුවා විභාගේ පාස් වෙලා නැති වෙන්න පුළුවන්. සමහරට දරුවෝ යාළුවෝ දෙන්නෙක් එකට කටයුතු කරද්දී අනිත් යාළුවාට ඒක හිත රිදෙන්න පුළුවන්. එතකොට ඇයි අපි එකට ඉන්න යාළුවන්ගේ හිත රිද්දලා අපි සතුටු වෙන්නේ? එහෙම සතුටු වෙන්න පුළුවන්ද? එහෙම සතුටු වෙන්නේ ගියාම වෙන්නේ යාළුවයි තමන් අතර තියෙන දුරක් හැදෙනවා. කියන්නේ යාළුවාගේ විශ්වාසය බිඳෙනවා. එතකොට ඒක හරි එහෙම නැති වෙන්නේ. එතකොට අපි කොහොමද එහෙනම් අපිට ක්‍රමයක් ඕනේ මේ මම කියන හැඟීම තුළ යට වෙන්නේ නැතුව, මමත්වෙන් යට වෙන්නේ නැතුව පිරිසක් එක්ක කටයුතු කරන්න. එතකොට පළවෙනියටම හිත පුරුදු කරන්න ඕනේ මේ මම තමන් වගේම අනිත් අයත් ප්‍රශංසාවට කැමති කියන එක දකින්න. තමන් වගේම අනිත් අයත් ප්‍රශංසාවට කැමති පළවෙනියට මීටත් කලින් සුඛකාමානි භූතානි දුක්ඛපටික්ඛූලානි මේ ලෝක සත්‍යය සැපේ කැමති දුක පිළිකුල් කරනවා. එතකොට කවුරු හරි කෙනෙක්ගේ දුකක් ඇති කළා, හිතක දුකක් ඇති කරලා මම සතුටු වෙන්න උත්සාහ කරද්දී ඔහු දන්නේම නැතුව මාත් එක්ක හිතෙන් අමනාපයක් හදා ගන්නවා, තරංගයක් හදා ගන්නවා. අපි ගත්තොත් හිත දිහා අපිට පොඩ්ඩක් බලාගෙන ඉන්න පුළුවන්. කියන්නේ හිත දිහා දැන් අපි කරන්නේ හිතට එන සිතුවිල්ල මම කියලා හිතාගෙන මට හිතුනේ කියලා හිතාගෙන ඒක එළියට දානවා. එහෙම නැතුව හිත කියන්නේ මොකක්ද කියලා අපිට කල්පනා අපිට හිත දිහා පොඩ්ඩක් බලන් ඉන්න පුළුවන්. බලාගෙන ඉද්දි මේ හිත මේ තමන්ට ලකුණු දාගන්න යන හැටි තමා සමහර තැන්වල අපි සමයි කියලා හිතන හැටි සමහර තැන්වලදී හීනමාන්නෙන් කටයුතු කරන හැටි පේනවා. එතකොට මේ හිත කටයුතු කරනවා කියන්නේ හිත සිතුවිල්ලක් අරගෙන හිත හිතී යන ස්වභාවය. එතකොට අපි හිත දිහා දැක්කම මේක හොඳ නැති දෙයක්, මේක මම පවත්වන්න නුසුදුසු දෙයක් කියලා එතකොට අපිට වැටහීමක් එනවා. එතකොට මේක තමයි මාන්නය කියලා අඳුනගත්තාම අපිට පුළුවන් අපේ හිත සංසිඳවා ගන්න, සංවර කරගන්න. ඔය එක දෙයක් අකුසලයේ අකුසලයේ විදිහට හඳුනා ගැනීම. ඒ විදිහට අපි හඳුනා ගත්තොත් ඇත්තටම හිතන්න පිරිසක් මැද කෙනෙක් ඉන්න ඇත්තටම දක්ෂයි. හැබැයි තමන්ගේ හැකියාව තමන් ප්‍රකට කරන්නේ නැහැ, ඕනි කෙනෙක්ට උදව් කරනවා. ඒ වගේම තමන් මහන්සි වෙලා කරන දේමුත් තමන්ගේ මහා කැපකිරීමෙන් පොදුවේ සමාජ ඉන්න පිරිස ඔක්කොටම ප්‍රතිලාභයක් ලැබුණාම ඒ අනිත් අයත් සතුට වෙනවා දැකලා තමන් අහිංසකව සතුට වෙනවා. තමන් අහිංසකව සතුට වෙද්දී අනිත් අය තුළ හිතවත්කමක් ඇති වෙනවා. මෙයා හරි පුදුම කෙනෙක්නේ, ඇත්තටම මහන්සිලා කටයුතු කළේ ඒ කෙනා. හැබැයි අබමලක තරම්වත් ලකුණක් දාගත්තේ නැහැ. එයාට එයා ලකුණු අවශ්‍ය වුණෙත් නැහැ. ඒ කෙනා අපිවත් ඒ සතුට එකතු කරගත්ත මේ පුදුම පරාර්ථකාමී කෙනෙක්නේ කියලා. එතකොට හිතවත්කමක් ඇති වෙනවා. ඒ හිතවත්කම මේ විශ්වාසය වැඩි කරනවා. දුකේදී සැපේදී තමන් එක ඉන්න පිරිසක් තමන්ට ගෙනල්ලා දෙනවා. අපි අද දවසේදී කතා බහට ලක් කරමින් ඉන්නේ තාරුණ්‍ය සහ මමත්වයේ පිළිබඳව. ස්වාමින්වහන්සේත් ඔබට යම් යම් අනුශාසනාවන් අවවාද මේ පිළිබඳව ලබා දුන්නා. මේ අද දවසේදී අපි කතා බහ කරන මාතෘකාව ගොඩාක් වෙලාවට මේ කාලීන බොහොම සර්වකාලීන මාතෘකාවක්. ඔබ අතීතයට ගියොත් ඔබ අතීතයේ ඔබ නොදැනුවත්වම මමත්වයේ නිසා තව කෙනෙකුගේ සිත පළුදු කරන්නට ඇති. වර්තමානයේත් සමහරට ඔබ නොදැනුවත්ව මේ දේ කරනවා වෙන්න පුළුවන්. නමුත් ඇත්තටම මොකක්ද මේ මමත්වය කියන්නේ? ඒ කාරණාවන් පිළිබඳව අපි කතා කරමින් ඉන්නේ. අද දවසේදී මේ මමත්වයත් එක්ක කතා කරනකොට මේ පින්වත් ස්වාමීන් වහන්සේ මේ මමත්වය කියන කාරණාව මේ ගොඩක් විදිහට මේ තවත් කෙනෙක් හිතන්න පුළුවන් ආත්මාර්ථකාමීත්වයද කියලා. මේ සමහරු පරාර්ථකාමීත්වය සහ ආත්මාර්ථකාමීත්වය මේ අතරේ කටයුතු කරද්දී ගොඩක් අය උත්සාහවන්ත වෙනවා මේ බොහොම පරාර්ථකාමීව කටයුතු කරන්න. නමුත් මේ මමත්වය කියන්නේ ඇත්තටම මේ ආත්මාර්ථකාමීත්වයද? තමන් විතරක් ගැනම හිතන එකද? තමන් ගැන හිතන එක කියලා ගත්තත් මමත්වය කියන එක ගැඹුරින් විස්තර කරද්දී අපිට ගන්න වෙන්නේ මේ ලෝකයේ ස්වභාවයක් විදිහට ගත්තොත් රූපය, වේදනාව, සංඥාව, සංස්කාර, විඥාන කියන මේ ස්කන්ධයන් මේ මම, මගේ, මගේ ආත්මය කියන හැඟීමෙන් දකින ස්වභාවය. එතකොට ඒ දකින ස්වභාවය කියන එකේ ගැඹුරු අර්ථය තියෙනවා මේ මමත්වයේ කියන එක ගැන අපි කතා කරද්දී. එතකොට අපි සරලව ගන්න කතා කරද්දී කෙනෙක් ආත්මාර්ථකාමීව කටයුතු කරනවා නම්
එතන ඇත්තටම තියෙන අකුසලයකට බර වෙච්ච ස්වභාවයක්, හිත කිලිටි වෙන ස්වභාවයක්, බැඳිච්ච ස්වභාවයක්. මේ පරාර්ථකාමි, දැන් අපි හිට්ලර් ගැනම කතා කරානේ. එතකොට හිට්ලර් වගේ මිනිස්සු ආත්මාර්ථකාමීව කටයුතු කරද්දී ඒ සමාජයේ ඇතුළෙම පරාර්ථකාමීව කටයුතු කරපු අය ඉන්නවා. ජර්මන් ජාතිකයෙක්ම මට මතක හැටියට නිකලස් මේ නිකලස් වින්ටන්. නිකලස් වින්ටන් මේ මහත්මයාගේ ජීවිත කතාව ගත්තහම එතුමා මේ ඒ සමාජය ඇතුළේ දැන් අපිට එහෙම හිතාගන්න බැහැ යුද්ධයක් පවතිද්දී, යුද්ධයක් කියන්නේ ඒ රට ඇතුළෙම ඉන්න වෙනත් ජාතික දරුවන් මේ දරුවන් සියලු මිනිස්සුන් විනාශ කරද්දී ඒ විනාශ කරන දේට බලාගෙන ඉන්න බැරුව ඒ දරුවෝ හිමීට වෙනත් ජාතීන්ට අයිති දරුවෝ හිමීට රටින් පිට කරද්දි දන්නවා පොඩ්ඩක් ඇත්තක් මැරෙනවා කියලා. මේ තමමුත් ඝාතනය වෙනවා කියලා. නමුත් මේ මහත්මයා මොකද කරන්නේ? දරුවෝ 600කට වඩා වැඩි ප්‍රමාණය ඒ රටින් පිටට අරගෙන ගිහිල්ලා ඒ රටින් පිට මේ දෙමව්පියොත් ලබා දීලා ඒ කටයුත්ත කරනවා. හැබැයි ඔහුගේ නම ගහලා නැහැ. අඩුම තරමේ ඔහු පස්සේ විවාහ වෙද්දි ඔහුගේ බිරිඳවත් දන්නේ නැහැ මේ මේ යුද්ධයක් ඇතුලේ ළමයි 600 ගාන බේරවුවා කියලා. ඒ බිරිඳ කාලෙකට පස්සේ මේ ඒ විස්තර අඩංගු පොතක් දැකලා, ඒ කියන්නේ තමන්ගේ මහත්තයාගේම මේ පොත්වල ඇතුලේ තිබ්බ මේ ඩයරි එකක් වගේ සියලු විස්තර අඩංගු පොතක් දැකලා තමයි පස්සේ දැනගන්නේ බිරිඳ. ඇය ඒක මාධ්‍ය ආයතනයකට ලබා දුන්නට පස්සේ මාධ්‍ය ආයතනයකින් ඒ දරුවෝ බේරාගත්ත දරුවෝ දැන් කොහෙද ඉන්නේ? මට මතක හැටියට එංගලන්තයට ඒ පිරිස එක්කන් යන්නේ. එතකොට ඒ දරුවෝ ටික ඒ දෙමව්පිය යටතේ දැන් හැදිලා කොහෙද ඉන්නේ කියලා බලද්දි මේ තොරතුර සමාජගත වෙන්නේ ওই සිද්ධිය කළ අවුරුදු 50කටත් පස්සේ. එතකොට මේ නිකලස්ව දවසක් මේ මාධ්‍ය වැඩසටහනකට ගෙන්නම් එක්කන් ඇවිල්ලා එතුමාට එතුමා දන්නෙත් නැහැ. හැබැයි එතුමා නිසා බේරිච්ච ඒ දරුවෝ දැන් ගොඩක් වැඩි හිටිය අය ඒ අය ජීවත් වෙලා ඉන්න ලොකු ප්‍රමාණයක් ඉතින් එකතු කරනවා. එකතු කළා ඔහුට මේ ඔහු දන්නෙත් නැතුව ඔහු නිසා බේරිච්ච අය මේ ඉන්නේ කියලා කියද්දි එතුමාගේ ඇස් දෙකටම කඳුළු එනවා සතුටට. එතකොට ඒක එච්චර සංවේදී දෙයක් උනේ. පරාර්ථකාමී, ඇත්තටම පරාර්ථකාමී කෙනෙක්ගේ ලක්ෂණය තමයි ඒ කරන දෙයින් තමන්ට ලකුණු අවශ්‍ය නැහැ. බලන්න එතුමා බුදුදහම අහලවත් නැතුව ඇති. හැබැයි ඒ කරපු දේ යුද්ධ ඉවර වෙලාවත් තමන්ට ලකුණු දාගන්න අවශ්‍ය වුණේ නැහැ. ජාතක කතාවල තියෙන බෝධිසත්වයන් වහන්සේගේ කතාව වගේ. එතකොට ඒ වගේ අපේ ජීවිතේට අපිට පුළුවන් නම් මේ මමත්වයේ කියන එක අතහැරලා පරාර්ථකාමි වෙන්න. මේ මමත්වයේ කියන එක අතහරිනවා කියලා හිතද්දිම හිතට ලොකු බරක් එනවා. එතකොට හැබැයි ඒ බර අතහැරියොත් එහෙම ඔබ ගැන අනිත් අය ප්‍රශංසා මුඛයෙන් කතා කරයි. ඒ වගේම ඔබට ඔබේ අතීතයේ සිහි කරද්දී බොහෝම සතුටින් සිහි කරන්න පුළුවන්. යන යන තැන ඔබට යහළුවෝ ඉදී ඔබ කරපු කියපු දේවල් ඔබට මතක් වෙලා ඉයි. එතකොට මමත්වෙන් තමන්ට කියලා ප්‍රතිරූපයක් හදාගන්න මහන්සි වෙනවා වෙනුවට තව කෙනෙක්ගේ දුක් පීඩා දුරු වීම පිණිස සමාජයේ අපි එකතු වෙලා ඉන්නේ ගෙදර නම්, රැකියාවට යන තැන නම්, බස් එකේදී වේවා, ඔය ඕනි ඥාති පිරිස අතර වේවා, තමන් ලකුණු දයා ගැනීම වෙනුවට සමාජයේ අනිත් සියලු දෙනාට පොදුවේ යහපත කරන මේ ප්‍රසිද්ධ වෙන්න අකමැති අප්‍රසිද්ධ චරිතයක් බවට පත් වෙන්න පුළුවන් වුණොත් ඒ කෙනා මහා සැපයක් තමන්ගේ ජීවිතය තුළ භුක්ති විඳිනවා. මොකද මේ මම කියන එකට ලකුණු දාගන්න මහන්සි වෙන්නේ අපි විතරක් නෙමෙයි, මේ සමාජයේ හැමෝම මහන්සි වෙනවා. ඒතර ඒ තරගේ කවුරුත් ස්ථිර ජයග්‍රාහකයෙක් නැහැ. අද ලකුණු දාගත්ත එක්කෙනා හෙට පරදිනවා. එතකොට දුකසේ වාසය කරන්න වෙන්නේ. අද ලකුණු දාගන්න එක්කෙනාට හෙට තර ඒ ලකුණු නිසා අනිත් අය වෛර බැඳ ගන්නවා. ලකුණු නැතුව ලෝකයට වැඩ කරන අය හැමදාම බබලනවා. සැබවින්ම ස්වාමීන් වහන්ස, අද දවසේදී අපි කතා බහ කරමින් ඉන්නේ මමත්වයේ පිළිබඳව, තාරුණ්‍ය සහ මමත්වයේ පිළිබඳව. ඔබට ඔබගේ අදහස් සහ ඔබට ප්‍රායෝගිකව තියෙන යම් යම් මේ මාතෘකාව සම්බන්ධ තියෙන ගැටලු පිළිබඳව පින්වත් ස්වාමීන් වහන්සේගෙන් අසා දැනගන්නට පුළුවන්. අපිව අමතන්නේ 0112 548 400 කියන දුරකථන අංකයට ආමන්ත්‍රණය කරමින් ඔබගේ ප්‍රශ්න ගැටලු වලට ප්‍රායෝගික විසඳුම් අප ස්වාමීන් වහන්සේගෙන් දැනගැනීමේ හැකියාව තිබෙනවා. අද දවසේදී අපි මේ මමත්වය ගැන කතා කරද්දී පින්වත් ස්වාමීන් වහන්සේ මේ ගොඩක් තරුණයන් ගැන කතා කරද්දී තරුණයන් ඉන්නේ ගොඩක් වෙලාවට මේ තරුණයන් කණ්ඩායම් වශයෙන් ඉන්නේ, ගොඩක් අපි කියනවා මේ රංචු පිටින් ඉන්නේ පිරිමි ගෑනු කට්ටිය කවරු වුණත් මේ සමාජ සංස්ථාවන් වල යම් යම් වයස් සීමාවන් වලදී වුණත් අපි
මේ රැකියාවකට ගියත් එතන යම්කිසි ගරුප් එකක් එහෙම නැත්නම් කණ්ඩායමක් එක්ක ඉන්නේ. දවල්ට කනකොටත් එහෙමයි. වැඩ කරනකොටත් එහෙමයි. නමුත් අපිට බැරි වෙලා තියෙනවා ඒ කණ්ඩායම් තුලදිවත් මේ මමත්වයේ කියන කාරණාව යටපත් කරගෙන ජීවත් වෙන්න. ගොඩාක් වෙලාවට තමන් රැකියා කරන ස්ථානයේ හෝ තමන් ඉගෙන ගන්න ආයතනයක හෝ කතා කරන්නේ තමන් ගැන. තමන්ගේ ගැන උත්කර්ෂයෙන් කතා කරනවා. සමහරක් වෙලාවට ඔවුන් නොදැනුවත්වම අනෙක් කෙනාට අවැඩක් යම්කිසි අප්‍රසාදයක් එක් කරන කාරණා වෙන්න පුළුවන්. ඒක ඔහුට ඒ තාවකාලික ඒ උත්කර්ෂය ලබා දුන්නත් ඔහු දන්නේ නැහැ තවත් කෙනෙක් ඒ පිළිබඳව යම්කිසි ඔහු නොදැනුවත්වම සමහරට ඊර්ෂ්‍යාවට ලක් වෙනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තවත් කෙනෙක්ට නැති දෙයක් පිළිබඳව කියලා අර මුලින් අපි කිව්වා වගේ තව කෙනෙකුට තියෙන ඔබට තියෙන තව කෙනෙකුට නැති යම්කිසි දුප්පත්කමක් හෝ යම්කිසි උගත්කමින් අඩුවීමක් හෝ මොකක් හරි නිසා වෙන්න පුළුවන්. ඉතින් අපි කොහොමද ස්වාමිනාංශ මේ සමාජ කණ්ඩායමක් ලෙස ජීවත් වීමේදී වැදගත් වෙන්නේ කොහොමද මේ මමත්වයේ කියන කාරණාව පොඩ්ඩක් ඈත් කරලා ජීවත් වීම? අපි සමාජයක පිරිසක් එක්ක එකතු වෙලා ඉද්දි දැන් මං කිව්වේ හැමෝටම ඕනේ මමට මට ලකුණු දාගන්න නම් එතන යුද්ධයක්නේ තියෙන්නේ. ඇයි මට ලකුණු දාගන්න අපේක්ෂාවෙන් ඉද්දි අනිත් එක්කෙනා කියන දෙයින් මගේ ලකුණු කැපෙනවා. තව කෙනෙක්ට උසස් බව ලැබෙද්දි ඇයි අපි ඔක්කොම සමයි කියලා හිතාගෙන ඉන්නෝ. එතකොට එක්කෙනෙක් උසස් යන හැඟීමක් ඇති වෙනවා. එක්කෙනෙක් ඉස්මතු වෙන්න හදනවා. එතකොට මොකද බලන්නේ? අපි බලන යාව කපල පල්ලෙහෙන් තියන්නේ. අපි මට්ටමටම ආයේ ගියේ ඉන්නේ නැත්තම් තවත් පොඩ්ඩක් පල්ලෙහැට දාන්න. හින්ට් පාස් වෙනවා. එතකොට මේ වගේ සමාජයක කවදාවත් සුන්දර බවක් නැහැ. හරි වෙහෙසක් තියෙන්නේ. උඩින් hina වෙලා හිටින විශේෂයෙන්ම ඕක තියෙනවා කාන්තා පිරිස එකතු වුණාම. අපි දැන් සාමාන්‍යයෙන් කාන්තා තරුණ කාන්තා පිරිස එකතු වුණාම අපිට පේන්නේ hina වෙලා ලස්සනට ඇඳලා ඉන්න මේ hina වෙලා එක එක අත්වල වටලගෙන ඉන්න ස්වභාවයක්නේ. නමුත් ඒක ඇතුලේ සංසරණය වෙන ඉරිසියාවෙන් යුක්ත වචන ටික ගත්තාම පාස් වෙන හින් ටික ගත්තාම එයායි කොච්චර මානසික පීඩාවකින් දින්නේ කියලා තේරෙනවා. ඒක ඒ කියන්නේ හැමෝම තමන්ට ලකුණු දාගැනීමේ ලොකු තරඟයක යෙදෙනවා. ඇත්තටම අපි මේ ලකුණු දාගන්න එක බොරුවක් කියලා තේරෙන්න නම් ධාතු මනසිකාරය වගේ භාවනාවක්වත් කරන්න ඕනේ. මම සරලව තේරුම් ගන්න කියන්නම් කාරණාව. දැන් අපි බස් එකේ යද්දි අපේ සපත්තුව දාගෙන ඉන්න අපේ කකුල පෑගුවොත් කවුරු හරි දැන් මොකද වෙන්නේ? අර සුවපත් වේවා කියන්නේ නැහනේ. කේන්ති අරගෙන බැනලා ඔය පුළුවන් නම් ඔරවල මොන හරි රියැක්ෂන් එකක් පෙන්නනවා. හැබැයි එතකොට ඇයි මගේ කකුල පෑගුවා? දැන් මේ කකුල මගේ කියලා අපි සම්මත කරන් හිටියට ඇත්තටම ওই කකුල මගේ කියන ලක්ෂණ වලින් තොරයි. දැන් අපි මගේ කියන්නේ ලක්ෂණේ තමයි චේතනාව පහල කරා මේ කකුල හොලවන්න කරන්න පුළුවන්. ඒක තමයි ගාවට අපිට දැනෙනවා. මේ සංවේදනයේ වෙන ස්නායු වලට දැනෙන පරාසය. ඕක තමයි අපි මම කියලා කියන්නේ. අපි ගත්තොත් අපි බත් ටිකක් මම කියලා කියන්නේ නැහැ. හැබැයි බත් ටිකම කාලා දිරවලා ඒව පෝෂණී අරගෙන සෛල හැදුනට පස්සේ සෛල ටික යුක්ත ඒ කකුල අපි කියනවා මම කියලා. එතකොට අපි මම කියන සීමාව තනි කරම තියෙන අපි දැනෙන පරාසයට ඊට වගේම අපි චේතනාත්මක අපිට හොලවන්න පුළුවන්. වෙනස් කරන්න පුළුවන් ඉරියව්. හැබැයි මේකේ මම කියන ලක්ෂණය නැහැ. අපි ගත්තොත් එහෙම මේ කම්පියුටර් එකත් ඒ සොෆ්ට්වෙයාර් එකක් දැම්මම සොෆ්ට්වෙයාර් එක ඊට අනුව කටයුතු වෙමින් යන ස්වභාවයක් තියෙනවා. හැබැයි මේක බලන්න මේ මම කියලා හිතාගෙන ඉන්න මේ කය අපි හිතමු අපිට දිය වැඩියව හැදෙනවා. ටිකක් සීනි වැඩි වෙනවා. කකුල තුවාලෙකුත් හැදෙනවා. ඩොක්ටර් කියනවා කරන්න දෙයක් නැහැ. ඔයාව ජීවත් කරන්න නම් මේ තුවාලේ හොඳ වෙන්නේ නැහැ උඩට යනවා. කකුල කපන්න වෙනවා. එතකොට අපි මොකද කියන්නේ? කමක් නැහැ ડોක්ටර් මම ජීවත් වෙනවානේ. මං ජීවත් වෙන්න ඕනේ හින්දා කකුල කපන්න. ඒත් හැබැයි ඔය කකුලම පාගද්දි කවුරු හරි පෑගෙද්දි පාගද්දි නෙමෙයි අපි රණ්ඩු වෙලා තියෙනවා. එතකොට ડોක්ටර් කිව්වොත් එහෙම නැහැ කකුල ඒ කකුල විතරක් කපලා බේරගන්න බැහැ. අනිත් කකුලත් කපන්න වෙනවා. එතකොටත් අපි කියන කමක් නැහැ ડોක්ටර් මට ජීවත් වෙන්න පුළුවන්. ඒ හින්දා කකුල කපන්න. ඒතර ඒ වෙනකම් මගේ කියපු කකුල මගේ කියන ලක්ෂණ වලින් තොරයි. අත් දෙක කපන්නවා කිව්වත් ආ කමක් නැහැ ડોක්ටර් මං ඉන්නවනේ කියලා කියනවා. ඒත් අපි මේ මම කියලා අපි කියන දේ කොතනද අපි මම කියලා කියන්නේ? අපි මම කියලා හිතින් දාගෙන හිටියට මේක මෞපිය එකතු වීමෙන් සකස් වෙච්ච ඒ වගේම ආහාර නිසා මේකට බත්මාළු දාපු හින්දා කාලයක් පවතින මේ ඒකල කාලයක් තිබිලා බිම්මලක් නම් පොළවෙන් උඩට ඇවිල්ලා ටික කාලයක් තිබිලා ආයේ පොළවට එකතු වෙනවා වගේ සතර මහා ධාතුවෙන් හැදිච්ච මේ කය කාලයක් ගියාට පස්සේ මේක ටික ටික දිරලා ගිහිල්ලා
ආයෙත් ඒ සතර මහා ධාතුවටම එකතු වෙලා යනවා. එතකොට අපි මම කියලා අපි හිතාගෙන හිටිය හැඟීම එතනින් එහාට අපිට පෙන්වන්න බැරි වෙලා යනවා. අපි ඔක්කොම මමත්වෙන් හදාගන්න ඔක්කොරන ඔක්කොම සෙල්ලම්. අනිත් අයට අපි අනිත් අය හෙලා දැකීම, අපි හුවා දක්වන ස්වභාවයන්, අපි උසස් කියලා හිතාගෙන ඉන්න ඔක්කොම තියෙන්නේ මේක මේ පොළවට පස් වෙලා යනකන් විතරයි. පොළවට පස් වෙලා ගියාට පස්සේ මම මොකද අපිට කලින් මමයි කියලා හිතාගෙන කටයුතු කරපු ලොකු චරිත හිටියා. අපි ගත්තොත් අජාසත් රජතුමා, මේ බිම්බිසාර තමන්ගේ තාත්තව මැරුවේ රටේ රජකම ගන්න. අද මේ දේව මේ අජාසත් කියලා කෙනෙක් නැහැ. රජකමත් නැහැ. අද මේ මාලිගා එහෙම තිබ්බ තැන්වල වෙනම පාරවල් හැදිලා මේ මාලිගාවත් හොයාගන්න නැහැ. හැබැයි ඒ මමත්වයේ පවත්තන්න ගියප අජාසත්ට දැම් කොහෙද කල්පයක් නිරේ. අපි මේ මමත්වයේ පවත්තලා අපි සතුට වෙන්න හිතුවද්ද මේ ජීවිතෙ දුක ඇති වෙනවා. මරණින් මත්තේ නිරේ යන්නත් කරුණ සකස් වෙනවා. සැබවින්ම මමත්වය කියන කාරණාව තරුණ ප්‍රජාවට බලපාන්නේ කොහොමද? ඔබ ඔබගේ ජීවිතයේ මේ ජීවන ගමනේ ගෙනෙනකොට වඩාත් සුබදායි විදියට බොහොම නිහතමානීව හැම කෙනා සමග ගනුදෙනු කරද්දී වඩාත් කල්පනාකාරීව ගනුදෙනු කරනවාද? ඔබගේ අදහස්, ඔබගේ වචන පාවිච්චියේදී ඔබ කොහොමද තරුණෙක් තරුණියක් විදියට කටයුතු කරන්නේ? සමාජ සංස්ථාව තුළ ඔබ මමත්වය කියන එක හසුරුවාගන්නේ කොහොමද? මමත්වය කියන කාරණාව පස්සේ ගලා ඔබගේ ජීවිතය වඩාත් නිර්වල්ව යහපත්ව නිහතමානී චරිතයක් ලෙස ඔබ ගෙවිය යුත්තේයි කියන කාරණාවයි අපි අද කතා කරේ. පින්වත් ස්වාමීන් වහන්සේ, මේ තවත් කාරණාවක් තමයි මේ සමාජ භූමිකාවන් අපේ රටේ තියෙනවා. දැන් මේ අපි ජීවත් වෙන සමාජයේ මව්පියන්, සහෝදරයෙක්, බිරිඳක්, ස්වාමියෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි පොදුවේ තරුණයන් කියලා ගත්තට සමහරට ක්‍රීඩකයෙක්, එහෙම නැත්නම් පූජකතුමෙක් වෙන්න පුළුවන්. මේ හැම සමාජ භූමිකාවම නිරූපණය කරන යම් කොට්ටාශයක් ඉන්නවා. මේ ඒවා සමහරකට තවත් අය රෝල් මොඩල්ස් කරගන්නවා. එහෙම නැත්නම් මේ තමන්ට ආවේනික ආදර්ශයක් කරගන්නවා, අනුගමනය කරන්න උත්සාහ කරනවා. අපි කොහොමද මේ සමාජ භූමිකාවන් තුළ මමත්වයේ කියන කාරණාව මේ විග්‍රහ කරගන්නේ? සමහරකට මවක් පියෙක් කියන්නේ මේ දරුවෙක්ට, තරුණ දරුවෙක්ට විශේෂයෙන්ම අනුකරණය සඳහා හොඳම ළඟම ඉන්න ඥාතියා, මව සහ පියා. එතකොට මවට සහ පියාට කියන දෙන්නට මේ ලොකු වගකීමක් තියෙනවා. මේ මමත්වයේ කියන කාරණාවේදී තමන්ගේ තරුණ දරුවාට ආදර්ශයක් වෙමින් ජීවත් වීමේ වැදගත්කම තියෙනවා. අපි කොහොමද මේ සමාජ භූමිකාවන් හසිරවීමේදී මමත්වයේ කියන කාරණාව වඩාත් සැලකිලිමත්ව පාලනය කරගන්නේ? මං හිතන්නේ සරලව කිව්වොත් ඒ සමාජ මට්ටම්වල ඒ සමාජයේ තමන්ට නියමිත තනතුර වේවා, තමන්ට නියමිත කටයුතු තුළ මම කොහොමද කටයුතු කරන්න ඕනේ, ඒක නිහන්නේ. එතකොට අපි ගත්තොත් දෙමව්පියෝ දරුවෝ ඉස්සරහා ඉන්න ඕනේ කොහොමද? ඊට පස්සේ යම් යාළුවෝ පිරිසත් එක්ක ඉන්න ඕනේ කොහොමද? ඊට පස්සේ තරුණ පිරිසක් ගත්තාම රැකියා ස්ථානයක ඉන්න ඕනේ කොහොමද? කොටින්ම අපි කොයි විදිහටද අපේ ජීවිතේ ඒ තැනට අනුව කටයුතු කරන්නේ කියලානේ අපි ඔය හොයන්නේ. එතකොට මම කොහොමද ඉන්න ඕනේ කියලා බලද්දී අපි හැම වෙලාවකම අපේ ස්වභාවය තමයි මේ මම කියලා කෙනෙක්ව හදාගෙන, ඒ කියන්නේ මම මෙහෙම කෙනෙක් කියලා ලෝකෙට පෙන්වන්න මහන්සි වෙන එක. ඒක අතහැරලා අපිට පුළුවන් ඊට වඩා ලස්සන විදිහට ජීවත් වෙන්න. ඒ තමයි මේ ඔය හැම තැනකදීම අපිට පුළුවන් නම් අපේ හිත ගැන අපිට අවධානයෙන් ඉන්න, අපිට අපේ පැත්ත හැරිලා මම තමන් කියන්න කරන හිතන දේ මොනවාද කියලා දැනගෙන කටයුතු කරද්දී එතකොට තමන් සිහිය කියන ධර්මයේ උපදවාගෙන, අවධානය කියන එක උපදවාගෙන, එතකොට මම මේ කරන දේ මට යහපත්ද, අනිත් අයට යහපත්ද කියලා අපිට හිතන්න පුළුවන්කම ලැබෙනවා. අපිට හැමතැනකම ප්‍රශ්නය වෙලා තියෙන්නේ මම මේ කරන දේ මට යහපත්ද, අනිත් අයට යහපත්ද කියලා හිතන්න බැරි බව. එතකොට හිතන්න බැරි වෙලා තියෙන්නේ අපිට අපි ගැන අවධානයක් නැහැ. අපිට අපි ගැන අවධානයක් තියෙනවා නම් අපි දෙමව්පියෝ විදිහට දරුවෝ ගාව හැසිරෙන්න ඕනේ කොහොමද කියලා අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. එතකොට යාළුවොත් එකට ඉද්දි කොහොමද ඉන්න ඕනේ කියලා කියන්න ඕනේ නැහැ. ක්‍රීඩකයෙක් වුණත් කොයි විදිහටද ඉන්න ඕනේ කියලා කියන්න ඕනේ නැහැ. මොකක්ද අපි ගැන අවධානයෙන් ඉන්නේ? මොකද බුදුරජාණන් වහන්සේ
දවසක් ඔය කුමාරවරු 30 දෙනෙක් නාන්න ගිහිල්ලා තව කුමාරවරු 29යි තව කුලියට ගත්ත කාන්තාවකුත් එක්ක දවසක් මේ කුලියට ගත්ත කාන්තාව අනිත් අයගේ රත්තරන් ආභරණ ඇඳුමේ ඔක්කොම අරගෙන පැනලා ගියා. ඒ 30 දෙනා ආවහම බුදුරජාණන් වහන්සේ ගාව මේ බුදුරජාණන් වහන්සේ ගාවට ඇවිල්ලා ඇහුවා කැලේ මේ ඔබ වහන්සේ දැක්කද මෙහෙම තරුණියක් ගියා කියලා. භාග්‍යතුන් වහන්සේ අවවාදී උනේ කාන්තාවක් ගැන හොයන එකද වටින්නේ ඔබ ගැන හොයන එකද? ඇත්තටම අපිට පුළුවන් නම් අපේ පැත්තට හැරිලා මම කොහොමද කටයුතු කරන්නේ කියලා තමන්ගේ හිතෙන ස්වභාවය ගැන තේරුම් ගන්න. ඒ ඊට පස්සේ අමාරුවක් ඊට පස්සේ අමුතුවෙන් හිතන්න ඕනේ මම මේ ඉන්නේ දරුවොත් එක්ක, මම මේ ඉන්නේ දෙමව්පියොත් එක්ක, මම මේ ඉන්නේ යාළුවොත් එක්ක කියලා හිතන්න. මොකද අපි පැත්තට අවධානය යොමු වෙලා මේ හිතෙන ස්වභාවය අපිට තේරෙනවා. හිතෙන ස්වභාවය අපිට තේරෙන්න පටන් ගත්තාම ඉස්සල්ලාම ඇති වෙන්නේ අපි ගැන ලැජ්ජාව. අනේ මෙහෙම දේවල් අපි හිතනවනේ කිසිම විලි ලැජ්ජාවක් නැතුව කියලා. එතකොට අපිට පුළුවන් මමත්වයේ තුල තියෙන අනතුර නැති කරගෙන යහපත් චරිතයක් බවට පත් වෙන්න. මමත්වයේ පිළිබඳවයි අපි අද දවසේදී කතා කරමින් ඉන්නේ. මේ ස්වාමීන් වහන්සේ මේ මමත්වය කියන කාරණාව මේ අපි යම් යම් චරිත ඔස්සේ යම් කතා කරා. අපි ඒවකට මේ බුදුන් වහන්සේගේ සමාජයේ ඉන්න චරිත පිළිබඳවත් කතා කරා. අපි ප්‍රායෝගිකව අපිට හමු වෙන සමාජයේ භූමිකාවන් පිළිබඳවත් කතා කරා. ස්වාමීන් වහන්සේ අපි කොහොමද මේ මමත්වය කියන කාරණාව ඈත් කරාට පස්සේ ඇතිවෙන වෙනස මොනවද අපිට ලැබෙන ප්‍රතිලාභ? කෙනෙක් හිතන්න පුළුවන් ඔය කියන කාරණාව ස්වාමීන් වහන්සේට නම් මේ කියන්න ලේසි, අපි මේ ජීවත් වෙන රට මේ රටාවත් එක්ක අපිට මේ සමාජයෙන් අපි ඒ තත්ත්වයට පත් කරන්නේ නැහැ, අපිට ඉන්න දෙන්නේ නැහැ එහෙම. අපි ඒ තත්ත්වයකට පත් කරනවා, අසරණ කරනවා කියන්න පුළුවන්. අපි කොහොමද ස්වාමීන් වහන්සේ ඒක අතහැරලා අපි අවසානයේ මේ වැඩසටහන අවසාන අදීරේ සමාලෝචනයකට යමු ස්වාමීන් වහන්සේ, මේ මමත්වයේ කියන කාරණාව අයින් කරාට පස්සේ අපේ ජීවිතයේට සිතට ලැබෙන සැහැල්ලුව ගැන. දැන් ඒ ටික කියන්නේ අපේ මමත්වේනේ. මේ කියන්න නම් ලේසි, හැබැයි ඔහොම ඉන්නේ කොහොමද මේ සමාජයේ කියලා. ඒක කියන්නේ අපේ මමත්වය. ඒක තමයි මාන්නේ නිසා අපි විඳින පීඩාව. ඔය විඳින පීඩාව නිසා තමයි අපි පිරිස මැදට ගිහිල්ලා අපි උසස් කියලා පෙන්වන්න මහන්සි වෙන්නේ. අනිත් අයට කේලම් කියන්නේ. මේ තමන් උසස් කියලා පෙන්නලා අනිත් අය හෙලා දැකලා තමන් චරිතයක් බවට, විශේෂ කෙනෙක් බවට පත් වෙන්න උත්සාහ කරන්නේ. ඉතින් ඒ ස්වභාවය මාන්නේ කියන එක හිතේ නැත්තා ඕනි තැනක හිතේ නිදහසේ සැහැල්ලුවෙන් ඉන්න පුළුවන්. බාහිර කෙනෙක්ගේ ප්‍රශංසාවක් නිසා සතුටු වෙන්නෙත් නැහැ, බාහිර කෙනෙක්ගේ නින්දාවක් නිසා කඩාගෙන වැටෙන්නෙත් නැහැ. තමන් ඊට කලින්ම ප්‍රകൃතියම සතුටින් සැහැල්ලුවේ නිදහසේ ඉන්නවා. ඒක තමයි ලබන ප්‍රතිලාභය. මිනිස්සු මොන දේ කරත් මිනිස්සු ඉගෙන ගන්නෙයි, රස්සාවක් කරන්නෙයි, විවාහ වෙන්නෙයි, දරුවෝ ලබන්නෙයි, කෝටිපතිය වෙන්න මහන්සි වෙන්නේ, ඔය ඔක්කොගේම තියෙන සෙල්ලම් කරන්නේ සතුටින් ඉන්න. ඉතින් හොයන සතුට නැත්තේයි හොයන පාර වැරදි හින්දා. මමත්වෙන් ලෝකේ අල්ලගන්න මහන්සින එක අතහැරියට පස්සේ ලෝකයේ තුල නිදහසේ තමන්ගේ හිතේ කිලිටි වෙන්නේ මොනාවලින්ද කියලා කිලිට අතහැරලා නිදහසේ මේ කාටත් බරක් වෙන්නේ නැතුව තමන්ට අවංකව ජීවත් වෙද්දී, කියන්නේ අකුසල් අඳුන ගන්නවා, ඒව දුරු කරනවා. එතකොට මමත්වයේ බැහැර සිතින් ආසය කරද්දී ඒ හොයාගෙන ගියපු සතුට තමන් තුළම ඇති වෙනවා. මොකද අකුසල් නිසායි මිනිසු දුක් පීඩා විඳින්නේ, කුසල් හින්ද නෙමෙයි. අකුසල් අතහැරුණට පස්සේ ඉන්න තැන මොකක් වුණත්, තමන් ඉස්සරහා ඉන්න කෙනා කවුරුණත් තමන්ට ප්‍රශංසා කරත්, නින්දා කරත්, කෝටියක් ලැබුවත්, මාසික පඩිය 25,000ක් වුණත් හිතේ සතුට තියෙනවා. ඉතින් ඒකට අහල බෑ ධර්මයේ. අපි අපේ පැත්තට හැරිලා අපේ අඩුපාඩු අපි දුරු කරගන්න ඕනේ. දුරු කරාට පස්සේ අනේ මේ මම පුංචි අකුසලයක් සින්ද සංසිඳවවම මෙහෙම සතුටක් ලැබෙනවනේ. සියලු අකුසල් නැති බුදුරජාණන් වහන්සේ තුල කොයි වගේ සැපයක් හැමතිස්සෙම තියෙන්නේ නැද්ද? රහතන් වහන්සේලා තුල තිබිය අරහත්ත්වයට අයිති ගුණේ කොයි තරම් සුන්දරයිද කියලා අපිට ධර්මයේ තුලින් තේරෙයි. එදාට අපි සැබෑවටම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක දරුවෝ දියණියෝ බවට පත් වේවි. අදවසේදී අපි තාරුණ්‍ය සහ මමත්වයේ පිළිබඳව කතා කරේ. පින්වත් ස්වාමීන් වහන්සේ අපට බෙහෙවින් අනුශාසන අවවාද ලබා දුන්නා මේ කාරණා පිළිබඳව. තරුණයන් විදිහට අවධානය යොමු කරන්න ඕන කාරණාවන් පිළිබඳව උන්වහන්සේට අපි ඉතාමත් ගෞරව කරනවා. ඒ වගේම පුණ්‍යානුමෝදනාක් කරනවා ස්වාමීන් වහන්සේ අපට වටිනා අවවාද අනුශාසන ලබා දුන්නට. විශේෂයෙන්ම මේ මමත්වය ගැන කතා කරද්දී අපිට පොඩි ගීතයක් මතක් වෙනවා. ඔබ දන්නවා වික්‍රත්නායක ශූරීන් වර්ග ගායනා කරනවා මාහරි උගතා මාහරි ජගතා සිතනා මිනිහා. ඔබ දන්නවා ඊළඟ පදේ මොකක්ද කියලා. ඒ නිසා ඔබ වඩාත් කටයුතු කරනකොට වඩාත් යහපත්ව
කටයුතු කරන්න නිහතමානීව කටයුතු කරන්න තරුණයන් විදිහට සමාජ වගකීම් දරන්නට අනාගතේ බාරගන්නට ඉන්න පුරවැසියන් විදිහට වඩාත් නිහතමානීව සමාජ කණ්ඩායම් එක්ක බොහොම යහපත්තු ගනුදෙනු කරන්න ඔබගේ ජීවිතය සාර්ථක කරගන්න අත්වලක් කරගන්න. අපි සූදානම් වෙන්නේ අද දවසේ සෙනෙහබර ඔබ දෙනක් වැඩසටහනින් සමුගන්න ඔබ සැමට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.